ඔයාලට මතකද අවුරුදු 4කට කලින් ඉන්දියාව හඳට යවපු අභ්‍යවකාශ යානයක් හඳට ගොඩ බහින්න උත්සාහ කරද්දි කඩාගෙන වැටුණා. එයාලා ඒ වෙලාවේ නම් ඇඬුවා තමයි. හැබැයි එතනින් නැවතුනේ නෑ. අලුත්ම යානයක් හදලා ඊයේ යවුවා. මේකත් යන්නේ හඳට ගොඩ බහින්නම තමයි. මේක සාර්ථක වෙයිද? 3 2 1 We have left off. මුලින්ම කියන්න ඕනේ මේක මම කාලෙකට සැරයක් දාන දිග වීඩියෝ එකක්. ඉවර වෙනකල් බැලුවොත් ඔයාලට ගොඩක් දේවල් දැනගන්න ලැබෙයි. චන්ද්‍රයාන් 3 කියන්නේ ඉන්දියාවේ රාජ්‍ය අභ්‍යවකාශ ආයතනය වෙන ඉන්දියානු අභ්‍යවකාශ පරීක්ෂණ ආයතනයේ තුන්වන චන්ද්‍ර ගවේෂණ මෙහෙයුම. මේකේ මූලික අරමුණ වෙන්නේ හඳට ගොඩ බහින එක. 2008 දී යවපු චන්ද්‍රයාන් 1 මෙහෙයුමේ අන්තර්ගත වුණේ කක්ෂීය යානයක් විතරයි. ඒ යානේ අවුරුද්දකට ආසන්න කාලයක් ක්‍රියා කළා. ඒකේ තිබුණු ඉන්දියාවේ උපකරණයකින් සහ ඇමරිකාවේ උපකරණයකින් ක්‍රම දෙකකට චන්ද්‍රයාගේ ජලයේ තියනවා කියලා තහවුරු කළා. 2019 දී ආවපු චන්ද්‍රයාන් 2 මෙහෙයුමට වඩා දියුණු කක්ෂීය යානයක් සහ ගොඩබැසීමේ යානයක් අන්තර්ගත වුණා. කොහොම නමුත් ගොඩබැසීම සාර්ථක වුණේ නැහැ. ඔයාලට මතක ඇති ගොඩබැසීමේ යානය සඳට කඩාගෙන වැටුණාට පස්සේ ඉන්දියා අභ්‍යවකාශ පරීක්ෂණ ආයතනයේ සභාපති සිවාන් ඉන්දියා අගමැතිව වැළඳගෙන අඬපු හැටි. මේ කඩා වැටීමට හේතුව අපි තව ටික වෙලාවකින් බලමු. ගොඩබැසීමේ යානය කඩා වැටුණට චන්ද්‍රයාන් 2 මෙහෙයුමේ කක්ෂීය යානය අදටත් චන්ද්‍ර කක්ෂයේ සාර්ථකව ක්‍රියා කරනවා. ඒ යානයේ තියෙන උපකරණ වලින් චන්ද්‍රයා ගැන ගොඩක් දේවල් අපිට කියලා තියෙනවා. ඒ වගේම ඒ යානයේ තියෙන ප්‍රබල කැමරාවෙන් ඇපලෝ 11 මෙහෙයුමේදී චන්ද්‍රයා මත ඉතුරු කරලා ආපු ඊගල් චන්ද්‍රයානයේ ඩිසෙන්ට් ස්ටේජ් එකේ ඡායාරූපත් එව්වා. කොවර හඳගමන බොරු කියලා කෑ ගහන කට්ටිය. අපේ ප්‍රධාන මාතෘකාව වෙන චන්ද්‍රයාන් 3 යානය ගැන බැලුවොත් මේක චන්ද්‍රයාන් 2 යානය වගේම තමයි. හැබැයි වෙනස්කම් කිහිපයක්ම තියෙනවා. යානයේ ප්‍රධාන කොටස් දෙකයි. ගොඩබැසීමේ යානය සහ ප්‍රචාරණ මොඩියුලය. ලොකුම වෙනසක් වෙන්නේ චන්ද්‍රයාන් 2 මෙහෙයුමේ වගේ විද්‍යාත්මක උපකරණ වලින් පිරුණු කක්ෂීය යානයක් මේ මෙහෙයුමේ නැහැ. හැබැයි ප්‍රචාරණ මොඩියුලේ කක්ෂීය යානයේ විදියට වැඩ කරනවා. මුලින්ම චන්ද්‍රයාන් 2 මෙහෙයුමේදී හඳට ගිය හැටි බලමු. GSLV Mark 3 රොකට්ටුවෙන් යානය ඇතුල් කළේ ඉලිප්සාකාර පෘථිවි කක්ෂයකට. ඊට පස්සේ කක්ෂීය යානයේ රොකට් එන්ජිම කිහිප වරක් ක්‍රියා කරලා කක්ෂයේ ඉහළම ස්ථානයේ චන්ද්‍රයාට ආසන්න වෙන්න තරම් ඔසව ගන්නවා. ඊට පස්සේ යානය චන්ද්‍රයාගේ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයට ඇතුල් වුණාට පස්සේ ඒ රොකට් එන්ජිමෙන්ම වේගය අඩු කරලා චන්ද්‍රයා වටා කිලෝමීටර් 100ක් ඉහළ වෘත්තාකාර කක්ෂයකට ඇතුල් වෙනවා. ඊට පස්සේ තමයි ගොඩබැසීමේ යානය වෙන් කරන්නේ ඒකේ වැඩ පටන් ගන්න. දැන් චන්ද්‍රයාන් 3 මෙහෙයුමේදීත් ඔය ටික ඔය විදියටම වෙනවා. ප්‍රචාලන මොඩියුලෙන් තමයි ගොඩබැසීමේ යානය පෘථිවි කක්ෂයේ ඉඳන් චන්ද්‍රයා වටා කිලෝමීටර් 100ක් ඉහළ කක්ෂයකට ගෙන යන්නේ. මේ ප්‍රචාරණ මොඩියුලේ චන්ද්‍රයාන් 2 කක්ෂීය යානයේ තරම් උපකරණ නැති නිසා තමයි කක්ෂීය යානයක් කියලා නොකියන්නේ. නමුත් මේකේ එක විද්‍යාත්මක උපකරණයක් තියෙනවා. Spectropolarimetry of Habitable Planet Earth නැත්නම් ෂේප් කියලා හඳුන්වන මේ උපකරණයෙන් කරන්නේ පෘථුවිය ජීවයට සුදුසුයිද කියලා බලන එක. මොකක්? තාරකා විද්‍යාඥයෝ එක එක ක්‍රමවලට වෙනත් තරුවටේ තියෙන ජීවයට සුදුසු ග්‍රහලෝක හොයනවනේ. ඉතින් ජීවයට සුදුසුයි කියලා අපි දන්න ග්‍රහලෝකයක් තමයි පෘථුවිය. අභ්‍යවකාශයේ ඉඳන් ඒ ක්‍රමයකට පෘථුවිය අධ්‍යනය කළොත් ඒ ක්‍රම හරිනම් පෘථුවිය ජීවයට සුදුසුයි කියලා ඒ ක්‍රමයෙන් දැක්වෙන්න ඕනේ. අන්න ඒ වැඩේ තමයි මේ කරන්නේ. මේ සියල්ලම ඇතුළත් ප්‍රචාරණ මොඩියුලේ සම්පූර්ණ ස්කන්ධය කිලෝග්‍රෑම් 2150ක් වෙනවා. හරි, ඊට පස්සේ චන්ද්‍රයාන් 3 ගොඩබැසීමේ යානය ගැන බලමු. මේකේ නමත් කලින් මෙහෙයුමේ ගොඩබැසීමේ යානය වගේම වික්‍රම්. සම්පූර්ණ ස්කන්ධය කිලෝග්‍රෑම් 1750යි. විදුලි බලය උත්පාදනයේ සූර්ය පැනල් තියෙනවා. ගොඩබසින්න ගොඩබැසීමේ පාද හතරක් තියෙනවා. ඒ වගේම ගොඩබැසීම සඳහා යානයේ වේගය අඩු කරන්න ලොකු රොකට් එන්ජින් 4කුයි යානයේ හැරවීම වලට කුඩා රොකට් එන්ජින් නැත්නම් ත්‍රස්ටර්ස් 8කුයි තියෙනවා. ලොකු රොකට් එන්ජිමකේ තෙරපුම් බලය නිව්ටන් 800යි. ගොඩබැසීම සඳහා මේ බලය අඩු වැඩි කරන්න පුළුවන්. ත්‍රස්ට එකක් නිව්ටන් 58යි. මේ එන්ජින් ක්‍රියා කරන්නේ මොනොමෙතිල් හයිඩ්‍රසීන් සහ නයිට්‍රජන් ඔක්සයිඩ් වල මිශ්‍රණයකින්. අනිත් අභ්‍යවකාශ යාන වගේම මේ යානයත් ගොඩබසින්නේ ස්වයංක්‍රීයව. ඉතින් ඒ ගොඩබැසීමේ පද්ධතියේ තීරණ ගන්න පරිගණක වලින්.
ඒ වගේන් තමයි සංවේදක ගණනාවකින් ලබා ගන්න දත්ත වලින් යානයේ උස වේගය වගේ දේවල් ගණනය කරලා ඒ වාට අනුව නියමිත මාර්ගයේ ගමන් කරන්න රොකට් එන්ජින් වල තෙරපුම් බලය සහ යානයේ හරවන ආකාරය පාලනය කරන්නේ මොනවද මේ සංවේදක හැම අභ්‍යවකාශ යානයෙම තියෙන අවස්ථිති මිනුම් මේකක මේකෙත් තියෙනවා යානයේ ත්වරණය සහ භ්‍රමණය මනින්නේ මේ උපකරණ වලින් මේක මේ යානයේ හඳුන්වන්නේ ලේසර් ඉනර්ෂියල් රිෆරන්සිං ඇන් ඇක්සලරෝමීටර් පැකේජ් කියලා ඊට පස්සේ තියෙනවා ලේසර් මගින් උසමනින උපකරණයක් සහ KA පරාසයේ ශුද්ධ තරංග මගින් උසමනින උපකරණ දෙකක් මීට අමතරව ගොඩ බැසීමට අවශ්‍ය වන කැමරා කිහිපයක් තියෙනවා ලෑන්ඩර් පොසිෂන් ඩිටෙක්ෂන් කැමරා කියන්නේ චන්ද්‍ර පෘෂ්ඨයේ ඡායාරූප අරගෙන පරිගණකයේ තියෙන සිතියමක් එක්ක සංසන්දනය කරලා යානයේ තියෙන ස්ථානය නිර්ණය කරගන්න භාවිතා කරන කැමරාවක් ලෑන්ඩර් හොරිසොන්ටල් වෙලොසිටි කැමරා කියන්නේ යානයේ තිරස් අතර තියෙන ප්‍රවේගය නිර්ණය කරන්න භාවිතා කරන කැමරාවක් ගොඩ බහින්න ආසන්න වෙද්දි තිරස් අතර තියෙන ප්‍රවේගය බිඳුවට ආසන්න වෙන්න ඕනේ ඒ වගේම ලෑන්ඩර් හැසඩ් ඩිටෙක්ෂන් ඇන් අවොයිඩන්ස් කැමරා කියලා එකකුත් තියෙනවා මේකෙන් කරන්නේ ගොඩ බැසීමට ආසන්න වුණාට පස්සේ යානයේ ගොඩ බසින්න යන ස්ථානයේ විශාල පාෂාණ වගේ යානයට ගැටලුවක් වෙන්න පුළුවන් දේවල් තියෙනවද කියලා බලන එක. එහෙම තියෙනවා නම් යානයේ පොඩි දුරක් ආරක්ෂිත පැත්තකට ගෙනියනවා. ඔය උපකරණ ටික කඩා වැටුණු චන්ද්‍රයාන් 2 යානයේ තිබුණා. මේ යානයට අලුතින් එකතු කරලා තියෙන්නේ ලේසර් ඩොප්ලර් වෙලොසිමීටර් කියලා උපකරණයක්. ඒකෙන් කරන්නේ ලේසර් මගින් යානයේ වේගය නිර්ණය කරන එක. ගොඩ බැසීම සිදු වෙන්නේ අධීර කිහිපයකට. එක් එක් අධීරේ භාවිතා කරන උපකරණ වෙනස් වෙනවා. කිලෝමීටර් 100ක වෘත්තාකාර කක්ෂයේ ඉන්න යානය මුලින්ම කරන්නේ රොකට් එන්ජින් ක්‍රියාත්මක කරලා වේගය අඩු කරගෙන කිලෝමීටර් 30ක් තරම් පහළට යන ඉලිප්සාකාර කක්ෂයකට ඇතුල් වෙන එක. ඊට පස්සේ කිලෝමීටර් 30ට පහළට ආවට පස්සේ යානය ගොඩ බැසීම ආරම්භ කරන්න නැවතත් එන්ජින් ක්‍රියාත්මක කරනවා. මෙතනදී මුලින්ම කරන්නේ යානයේ ප්‍රවේගයෙන් ලොකු කොටසක් ඉවත් කර ගැනීම. මේකට කියන්නේ රෆ් බ්‍රේකින් ෆේස් කියලා. තත්පරයට මීටර 1700ක වේගයකින් ගමන් කරන යානය මිනිත්තු කිහිපයක් ඇතුළත තත්පරයට මීටර 145කට පමණ මන්දනය වෙනවා. මේකට රෆ් බ්‍රේකින් කියලා කියන්නේ මේ දහණය අතරතුර යානයේ ගමන් මාර්ගයේ ඉතා සූක්ෂමව පාලනය කරන්නේ නැහැ. මේ දහණය අතරතුරදී යානය කිලෝමීටර් 30 ඉඳන් කිලෝමීටර් 7ක් දක්වා පහළට එනවා. දැන් යානයේ ගමන් මාර්ගයේ සූක්ෂමව පාලනය කරන්න වෙනවා. හැබැයි ඒකට යානයේ තියෙන තැන හරියටම දැනගන්න අවශ්‍යයි. ඉතින් මම කලින් කියපු ලෑන්ඩර් පොසිෂන් ඩිටෙක්ෂන් කැමරා එකෙන් පහළ පෘෂ්ඨයේ ඡායාරූප අරගෙන ඒවා සිතියමක් එක සංසන්දනය කරලා යානයේ තියෙන තැන හරියටම හොයාගන්නවා. ඊට පස්සේ යානය වේගය සහ උස නියමිත ආකාරයට අඩු කරමින් ඉතාමත් සූක්ෂමව ගොඩ බැසිය යුතු තැනට ගමන් කරනවා. පහළට ලං වෙද්දී හොරිසොන්ටල් වෙලොසිටි කැමරා එකෙන් තිරස් ප්‍රවේගය නිර්ණය කරනවා. හැසඩ් ඩිටෙක්ෂන් කැමරා එකෙන් ගොඩ බසින තැන විශාල පාෂාණ වගේ දේවල් තියෙනවද බලනවා. ඉතින් ওই දේවල් සියරම සැලකිල්ලට අරගෙන තමයි යානය ගොඩ බහින්නේ. තවත් දෙයක් තමයි ඉන්ධන සහ ඔක්සිකාරක දහණය වෙද්දී යානයේ ස්කන්ධය අඩු වෙනවා. ඒකට ගැළපෙන්න යානයේ එන්ජින් වල තෙරපුම් බලය අඩු කරනවා. එක්තරා මට්ටමකදී යානයේ එන්ජින් 4න් 2ක් ක්‍රියාවිරහිත කරනවා. ඉතින් යානය ගොඩ බහින්නේ එන්ජින් 2කින්. දැන් අපි බලමු චන්ද්‍රයාන් 2 මෙහෙයුමේදී ගොඩ බැසීමේ යානේ කඩන් වැටුනේ ඇයි කියලා. මෙතනදී යානයේ එන්ජින් වලින් බලාපොරොත්තු වුණාට වඩා වැඩි තෙරපුම් බලයක් උත්පාදනය කරලා තියෙනවා. ඒ නිසා හිතුවට වඩා ඉක්මනට යානයේ වේගය අඩු වෙනවා. මේක ලොකු ගැටලුවක් නෙමෙයි. මොකද යානයට පුළුවන් වේගය අඩු වෙන ප්‍රමාණය වැඩි නම් යානය හරවලා රොකට් එන්ජින් මුහුණලා තියෙන දිශාව වෙනස් කරලා මේක පාලනය කරන්න. නමුත් රෆ් බ්‍රේකින් ෆේස් එකෙන් පස්සේ කැමරාවෙන් ඡායාරූප ගන්නවනේ. ඒකට කියන්නේ කැමරා කෝස්ටින් ෆේස් කියලා. මේ වෙලාවට යානේ හරවන්න බෑ. එක විදිහකට තියාගන්න ඕනේ. නැත්නම් ඡායාරූප හරියට ගන්න බෑ. මේ නිසා මේ වෙලාවේ යානේ වේගය අඩු වෙන එක පාලනය කරන්න බෑ. ඉතින් ටිකෙන් ටික යානේ වේගය අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩු වෙලා නියමිත ගමන් මාර්ගෙන් පිට යනවා. ඉතින් ඔය හේතුව නිසා කැමරා කෝස්ටින් ෆේස් එක ඉවර වෙලා සූක්ෂම ගොඩ බහින්න පටන් ගද්දි යානයට සිද්ධ වෙනවා ලොකු ගමන් මාර්ග වෙනසක් කරන්න. මෙන්න මෙතනදී තවත් කාරණා දෙකක් ගැටලුකාරී වෙනවා. එකක් තමයි මෙහිම සැලසුම් කරපු කණ්ඩායම යානයේ ගොඩ බසින්න ඉලක්ක කරලා තිබුණේ මීටර 500ක විස්කම්බේ තියෙන වෘත්තාකාර ප්‍රදේශයකට. ඒ කියන්නේ යානයේ පරිගණක උත්සාහ කරන්නේ ඔය පොඩි රවුම ඇතුළට යානය ගෙනියන්න. ඒ නිසා යානයට ඉතා සූක්ෂමව ගමන් මාර්ගය පාලනය කරන්න වෙනවා.
අනිත් කාරණේ තමයි මෘදුකාංග වලින් යානය හරවන වේගය සීමා කරලා තියෙන්නේ. මොකද ඔවුන් බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ වගේ ගමන් මාර්ග වෙනසකට යානය ඉක්මනින් හරවන්න වෙයි කියලා. ඉතින් පරිගණකෙන් තමන්ට දාලා තියෙන සීමාවන් ඇතුලේ උපරිම වේගයෙන් යානය හරවනවා ගමන් මාර්ගය නිවැරදි කරගන්න. නමුත් මේක ප්‍රමාණවත් නැහැ. ඉතින් යානය හරවමින් ඉන්න අතරතුර පෘෂ්ඨයට ලං වෙනවා. වේගය ගොඩක් අඩු වුණ නිසා ගොඩ බහින්න නියමිත තැනට තව ටිකක් දුරයි. ඉතින් යානේ තිරස්සතට ඉදිරිපසට තියෙන වේගය වැඩි කරනවා නියමිත ස්ථානයට ගමන් කරන්න. අන්තිමේදී යානේ ගොඩ බැසිය යුතු තැනට මීටර 700ක් 600ක් පමණ තියෙද්දි බිම වදින්නේ ලොකු තිරස් ප්‍රවේගයකින්. දැන් ඔයාලට තේරෙන්න ඕනේ මේ වගේ දෙයක් නොවෙන්න කරන්න ඕනේ දේවල්. එකක් තමයි ගොඩ බැසිය යුතු ප්‍රදේශය විශාල කරන්න ඕනේ. එතකොට ඊටාම සූක්ෂම ගමන් මාර්ග අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට ගමන් මාර්ග නිවැරදි කරන්න අවශ්‍ය වෙන ප්‍රමාණයත් අඩු වෙනවා. ඉතින් චන්ද්‍රයාන් 3 මෙහෙයුමේදී යානය ගොඩ බසින්න තියෙන්නේ පළල කිලෝමීටර් 2.5ක් සහ දිග කිලෝමීටර් 4ක් වෙන ඉලිප්සයකට. සියල්ලම හොඳට වෙනවා නම් මේකේ මැදටම ගොඩ බහින්න උත්සාහ කරනවා. මොකක් හරි ගැටලුවක් නම් ඉලිප්සේ කොතනක හරි ගොඩ බහිනවා. ඒ වගේම මේ පාර කලින් වගේ ගමන් මාර්ගයේ වැරදි එකතු වෙන්න දෙන්නේ නැහැ. ඒ මොහොතේම නිවැරදි කරගන්නවා. ඔය දේවල් වලට අමතරව චන්ද්‍රයාන් 3 යානයේ ගොඩ බැසීමේ යානය කලින් එකට වඩා ශක්තිමත්. කලින් යානයට දරා ගන්න පුළුවන් උනේ තත්පරයට මීටර 2ක ගොඩ බැසීමක්. මේ යානයට පුළුවන් තත්පරයට මීටර 3ක වේගයෙන් බිමට වැටුණත් විනාශ නොවී පවතින්න. ඒ වගේම චන්ද්‍රයාන් 2 යානයට වඩා වැඩියෙන් ඉන්ධන තියෙනවා. අලුත් සංවේදකයකුත් තියෙනවා කියලා මම කලින් කීවනේ. මෘදුකාංග පැත්තෙන් දියුණු කරලත් තියෙනවා. සංවේදක සහ සන්නිවේදන පද්ධතියත් වැඩි දියුණු කරලා තියෙනවා. ඉතින් මේ වතාවේ ගොඩ බැසීම සාර්ථක වෙන්න ලොකු ඉඩක් තියෙනවා. ගොඩ බැස්සට පස්සේ මොකද කරන්නේ? යානය ක්‍රියා කරන්නේ සූර්ය පැනල් වලින්. චන්ද්‍රයා මත දිවා කාලයේ තියෙන පෘථිවි දින 14යිනේ. ඉතින් ගොඩ බසින ප්‍රදේශයට හිරු පායද්දිම තමයි ගොඩ බසින්න උත්සාහ කරන්නේ. එතකොට ඉර බහින්න කලින් වැඩ කරන්න දවස් 14ම තියෙනවා. සූර්යා බැස ගියාට පස්සේ අඳුරු සීතල චන්ද්‍ර රාත්‍රියේ යානයේ බැටරි සහ පරිපත විනාශ වෙන්න ලොකු ඉඩක් තියෙනවා. කොහොම නමුත් නැවතත් හිරු පෑයුවට පස්සේ යානෙන් පණිවිඩයක් එයිද කියලා බලනවා. හැබැයි යානයේ ක්‍රියා විරිත වෙලා නම් පුදුම වෙන්න දෙයක් නැහැ. මේ ගොඩ බැසීමේ යානයේ විද්‍යාත්මක උපකරණ 4ක් තියෙනවා. ඉන්ස්ට්‍රුමන්ට් ෆෝ ලූනා සීස්මික් ඇක්ටිවිටි කියලා කියන්නේ චන්ද්‍රයාගේ භූකම්පන තරංග මැනීමට යොදා ගන්න සංවේදකයක්. චන්ද්‍රා සර්ෆේස් තර්මෝ ෆිසිකල් එක්ස්පෙරිමෙන්ට් කියලා කියන්නේ චන්ද්‍ර පෘෂ්ඨයේ තාපයේ සන්නයනය වෙන ආකාරය පරීක්ෂා කරන්න යොදා ගන්න උපකරණයක්. රේඩියෝ ඇනටොමි ඔෆ් මූන් බවුන්ඩ් හයිපර් සෙන්සිටිව් අයනෝස්ෆියර් ඇන්ඩ් ඇට්මොස්ෆියර් කියලා දිග නමක් තියෙන මේ උපකරණයෙන් කරන්නේ චන්ද්‍රයාවට පැතිරලා තියෙන ප්ලාස්මාවේ ඝනත්වය සහ විචලනයන් මනින එක. මීට අමතරව ලේසර් පරාවර්තකයක් යානයේ උඩ තියෙනවා. මේකට ලේසර් කිරණයක් එල්ල කරලා ලේසරයක එවන තැනින්දන් මේකට තියෙන දුර ඉතාම නිරවද්‍ය විදිහට මනින්න පුළුවන්. හැබැයි මේක ඇපොලෝ මෙහෙයුම් වල හඳටගෙන ගියපු ලේසර් පරාවර්තක තරම් විශාල නැහැ. ඒ නිසා පෘථිවිය ඉඳන් ලේසර් කිරණක් එල්ල කරන්න අමාරුයි. ඇපොලෝ පරාවර්තක වලට නම් පුළුවන්. චන්ද්‍රයාන් 3 ගොඩ බැසීමේ යානයේ තියෙන ලේසර් පරාවර්තකේ භාවිතා කරන්න පුළුවන්. චන්ද්‍ර කක්ෂයේ තියෙන යානයකින් ඉඳන් ලේසර් කිරණක් එල්ල කරන්න තමයි. මීට අමතරව යානයේ ගෙනියනවා කුඩා රෝවර් එකක්. ප්‍රඥාන් කියලා හඳුන්වන මේකේ රෝද 6ක් තියෙනවා. ක්‍රියා කරන දින 14ක කාලය ඇතුළත ගොඩ බැසීමේ යානය අවට පාෂාණ සහ පස්වල සංයුතිය පරීක්ෂා කරන තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා විද්‍යාත්මක උපකරණ දෙකක් තියෙනවා. ලේසර් ඉන්ඩියුස් බ්‍රේක් ඩවුන් ස්පෙක්ට්‍රොස්කෝප් කියන්නේ පස්වලට සහ පාෂාණවලට ලේසර් කිරණයක් එල්ල කරලා උත්තේජනය වුණු පරමාණු වලින් පිට වෙන විකිරණ අධ්‍යයනය කරලා සංයුතිය හොයන උපකරණයක්. ඇල්ෆා පාටිකල් එක්ස්රේ ස්පෙක්ට්‍රෝමීටර්ගෙන් කරන්නේ ඇල්ෆා අංශු සහ එක්ස් කිරණ එල්ල කරලා උත්තේජනය වෙන පරමාණු වලින් පිට වෙන විකිරණ මගින් සංයුතිය අධ්‍යයනය කරන එක. හරි, ඔන්න ඔක තමයි කතාව. මේ විදිහ යානයේ ගොඩ බසින නියමිත වෙලා තියෙන්නේ අගෝස්තු 23 වෙනිදා. අපි බලමු මොකද වෙන්නේ කියලා. ගිහින් එන්නම්. ඊළඟ වීඩියෝකින් හමු වෙමු.